සුබ සකිල පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේස් ඇකඩමි YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ ඕනම Android phone එක තියෙන app කාටවත් හොයාගන්න බැරි වෙන විදියට හංගන්න එහෙම නැත්නම් hide කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. හරි මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන දේ ගැන පොඩ්ඩක් කතා කරොත් ඔයා සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්න ගොඩක් උත්සාහ කරලා ඇති. මොකද සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ සමහර අවස්ථා තියෙනවා. අපේ ෆෝන් එකේ තියෙන ඇප් වර්ග වෙනත් කෙනෙක් දකින්නට කැමති නැති වෙන අවස්ථා. මෙන්න මේ වගේ අවස්ථාවක් සමහර විට ඔයාට එක සැරයක් හරි ඇවිල්ලා ඇති. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවම ගොඩක් වෙලාවට ඔයා අසරණ වෙලා ඇති. මොකද සාමාන්‍යයෙන් අපි දන්නේ අපේ ෆෝන් එකේ තියෙන ඇප් වර්ග හංගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක්. මොකද ඉන්ටර්නෙට් එකේ ඔයා දැකලා ඇති ගොඩක් ක්‍රම තියෙනවා මේ විදිහට ඇප් හංගන්න පුළුවන්. හැබැයි මේ සමහර ක්‍රම ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒකින්ද මම හිතුවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලගේ හැම ෆෝන් එකකටම වැඩ කරන විදිහට එක ක්‍රමයක් කියලා දෙනවා කියලා. මෙන්න මේ ක්‍රමය අනුව ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම ඇප් එකක් කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙන විදිහට හංගන්න. හරි අපි දැන් මේ ගැන කතා කර ඇති. මොකද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන දේ ගැන ඔයාලට දැන් සරල අදහසක් දැනෙන්න ඇති. අපි දැන් වීඩියෝ එක ඇතුළට ගිහින් බලමු මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන ක්‍රමය භාවිත කරලා අපේ ෆෝන් එකේ තියෙන ඕනම ඇප් එකක් කොහොමද හංගන්නේ කියලා. මුලින්ම අපි මේ දේවල් කරන්න අපේ ෆෝන් එකේ තියෙන Play Store කියන ඇප් එකට යන්න ඕනේ. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මෙතන උඩින් Play Store කියන ඇප් එක තියෙනවා. අන්න ඒකින්ද මම ඒ කුඩ එක සැරයක් ටච් කරන්න. හරි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවනම් ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ Play Store එකේ මෙන්න මෙතන පොඩි ඇප් එකක් තියෙනවා. මෙන්න මේ ඇප් එකේ නම තමයි You Launch a Light. ඔයා කරන්න ඕනේ මෙන්න මේ නම බලලා ඔයාගේ ෆෝන් එකේ Play Store එකේ මෙන්න මේ නම ටයිප් කරලා මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. හරි. මම දැන් මේ වෙද්දිත් මේ ඇප් එක මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකින්ද මෙන්න මේ අයිනෙන් ඕපන් තමයි තියෙන්නේ. ඒකින්ද මම මේ ඕපන් කියන එක ටච් කරන්නම්. ඔයත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඕපන් කියන එක ටච් කරන්න. ඕපන් කියන එක ටච් කරාට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ වගේ තැනකට ආවා. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවනම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් ස්ටාර්ට් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් තියෙනවා පොඩි කතරයක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඉවරුණ ගමන්ම මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවනම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් සෙටින් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මුදුනෙන් set as default launcher කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ අයිනෙන් පොඩි ටික් මාක් එකක් තියෙනවා. අන්න ඒ කුඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඊළඟට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාගේ ෆෝන් එකෙන් එයි. මෙන්න මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ අයිනේ තියෙන පොඩි බෝලයක් තියෙන්නේ. අන්න ඒ කුඩ එක සැරයක් ටච් කරන එක. මම මේ බෝලේ උඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති හරියක් වැඩනවා. මෙන්න මේ විදිහට හරියක් දැම්මනම් ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ ෆෝන් එකේ ඇති මෙන්න මේ අයිනේ You Launch a Light කියලා එකක් අනිවාර්යෙන් මේක නම් එනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා නම් ඒ කුඩ එක සැරයක් ටච් කරන්න. ඒ වගේම තමයි මෙතනදී සමහර කට්ටියගේ ෆෝන් වල ඕල් ලයා කියලා එකක් ඇති. අන්න එහෙම තියෙනවා නම් ඒ කුඩ එක සැරේකුත් ටච් කරන්න. හරි. මගේ දැන් මේ විදිහට තියෙන්නේ. ඒකින්ද මම මගේ ෆෝන් එකේ විදිහට කරන්නම්. මම කලින් කිව්ව දේවල් මතක තියාගෙන ඒ විදිහටත් කරන්න. හරි. මම මේ You Launch a කියන කුඩ එක සැරයක් ටච් කරන්නම් දැන්. ඒක ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඇති මේ විදිහේ අතක් උඩට පල්ලයට යනවා. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ ෆෝන් එකේ වෙලාව වැටෙන්නේ. අන්නේ වෙලාව තියෙන තැන ඉඳන් පල්හැට පොඩ්ඩක් ඇඟිල්ල පල්හැට අදින එක. මම පොඩ්ඩක් මේ විදිහට පල්හැට අදින්නම්. පල්හැට ඇද්දගම මේ වගේ එකක් වෙන්නා. මේ වගේ එකක් වෙන්න නම් ආයෙත් මේක පොඩ්ඩක් උඩට අදින්න. ඒක උඩට ඇද්දගම මෙච්චරයි වැටෙන්නේ. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවනම් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද අපේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකක්ම හංගන්නේ කියලා. මේ දේ කරන්න කලින් ඔයාට පොඩි දෙයක් පෙන්වන්නම්. ඒ තමයි මගේ ෆෝන් එකේ මොන වගේ ඇප්ද මේ වෙදි තියෙන්නේ කියලා. මොකද මගේ ෆෝන් එකේ තියෙන ඇප් ඔයාලට පෙන්වුවේ නැත්තම් ඔයාට හරියට හිතාගන්න බැරි වෙයි මම මේ වීඩියෝ එකේදී මොන වගේ දෙයක්ද මෙතන කරේ කියලා. හරි මුලින්ම මම මගේ ෆෝන් එකේ ඇප් ටික පෙන්වන්නම්. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මෙතන පොඩි බෝල හතරක් තියෙනවා. අන්න ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති මේ වගේ තැනකට ආවා. මෙතනදී ඔයාට පේනවා ඇති YouTube ඇප් එක තියෙනවා. මේ වගේ ගොඩක් ඇප් තියෙනවා. මේ ඇප් ටික පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ඇප් තමයි මගේ ෆෝන් එකේ තියෙන්නේ. මේ පැත්තට ඇද්දොත් තවත් ඇප් තියෙනවා. මේ දේවල් තමයි මගේ ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම තියෙන ඇප්. හරි මම දැන් පෙන්වන්නම් මේ ඇප් හංගලා. මම මුලින්ම මේක කරන්න බැක් වෙන්න. ඔයත් මේ දේවල් කරන්න. ඕම් මම බැක් වුණා. හරි බැක් වුණාට පස්සේ අපි ආයෙත් අපේ ෆෝන් එකේ ඉස්සරහටම ආවා. මෙන්න මේ විදිහට ඉස්සරහටම ආවනම් ඔයා දැන් මෙතනදී කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තිරයට ඇඟිලි දෙක තියෙන එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඇඟිලි දෙක ලං කරලා එක සැරේ මෙහෙම කරන්න. ඕම් මම මේ විදිහට කරනවා බලාගෙන ඉන්න. ඕම් මෙහෙම තිබ්බා මෙහෙම කරන්න.
හරි ඒදේ ඒ විදිහට කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ විදිහේ තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන සිටින් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට එනවා. මෙන්න මේ වගේ තැනකට එනවනම් ඔයා දැන් මෙතනදී කරන්න ඕනේ අංක 4කින් යුත් පාස්වර්ඩ් එකක් දාගන්න එක. මම මෙතන උදාහරණයක් විදිහට 8 4ක් දාන්නම්. ඔයා කැමති විදිහට අංක 4ක් දාගන්න. ඕන් දැන් මම 8 4ක් දානවා මේ විදිහට උඹ බලා ගන්න. ඔන්න ඔන්න ඔන්න. 4ක් දාපු ගමන් ඊළඟට මෙන්න මේ වගේ අලුත් තැනකට එනවා. මෙන්න මේ විදිහට අලුත් තැනකට ආවනම් ඔයා දැන් ආයෙත් කරන්න ඕනේ අපි අර පළවෙනිින් දාපු අංක 4 තියෙන්නේ. ඒ අංක 4 මෙතනට දාන එක. මම ඒ අංක 4 ඒ විදිහටම දාන්න. ඕන් දානවා මම උඹ බලා ගන්න. හරි. ඔයාට පේනවා ඇති ඒ අංක 4 ඒ විදිහටමම දැම්මා. අන්න ඒ විදිහට දාපු ගමන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් පොඩි බෝලයක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අපේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකම මේ විදිහට පෙන්වන්න පටන් ගන්නවා. හරි. ඔයා දැන් මෙතනදී කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට දැන් හංගන්න ඕන ඇප් ටික මෙන්න මෙතනින් තෝරගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඔයාට උදාහරණයක් විදිහට Facebook ඇප් එක හංගන්න ඕන කියලා. අන්න එහෙමනම් ඔයා කරන්න ඕනේ Facebook ඇප් එක උඩ එක සැරයක් ටච් කරන එක. මම Facebook ඇප් එක උඩ එක සැරයක් ටච් කරන්න මේ විදිහට. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති පොඩි හරියක් වැඩනවා. මේ විදිහට ඔයාට කැමති ඕනම ඇප් එකක් උඩ, ඒ කියන්නේ හංගන්න ඕනම ඇප් එකක් උඩ ටච් කරන්න. මම උදාහරණයක් විදිහට මේ තියෙන ඇප් ටිකක් ටච් කරන්න මේ විදිහට උඹ බලා ගන්න. මම මේ ටික ටච් කරනවා මේ විදිහට. හරි. ඔයාට පේනවා ඇති මම ගොඩක් ඇප් මෙතන ටච් කරා. මෙන්න මේ විදිහට ඔයත් ඔයාට හංගන්න ඕන ඇප් ටික ටච් කරගන්න. අන්න එහෙම ටච් කරගෙන ඉවරනම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන ඕකේ කියන බටන් එක ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයා මේකෙන් පොඩ්ඩක් බැක් වෙන්න. මේකෙන් බැක් වුණාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. අපි දැන් බලමු අපි හංගමු ඇප් ටික අපේ ෆෝන් එකේ තවමත් පෙන්නනවද කියලා. ඒ දේ බලන්න මම මගේ ෆෝන් එකේ ඇප් වලට යන්නම්. ඔයාලට පේන විදිහ මෙතන බෝල 4ක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අපේ ෆෝන් එකේ තියෙන ඇප් තියෙන තැනට ආවා. මෙන්න මෙතන බලන්න අපේ ෆෝන් එකේ Facebook ඇප් එක මේ වෙද්දි තියෙනවද කියලා. මොකද මම Facebook ඇප් එකයි තව ගොඩක් ඇප් හැංගුවා. හැබැයි මම Facebook ඇප් එක පොඩ්ඩක් හොයන්නම් මෙතනදී. ඔබ බලන්න මේ හරිය මොනවත්ම නැහැ. ඊට පස්සේ මේ පැත්තටත් ගියා. මේ හරියෙත් නැහැ. මේ Facebook Lite ඇප් එක තියෙන්නේ. මම Facebook ලොකු ඇප් එක තමයි හැංගුවේ. ඒ කියන්නේ විල්පාට ඇප් එක තමයි හැංගුවේ. ඔයාලට පේනවා ඒ ඇප් එක මෙතන නැහැ. මේ විදිහට ඔයාලට පේනවා මම සම්පූර්ණයෙන්ම අපේ ෆෝන් එකේ තියෙන ඇප් හැම එකම හැංගුවා. මෙන්න මේ ක්‍රමයේ භාවිතා කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම ඇප් එකක් මේ විදිහට හංගන්න. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති කොහොමද අපි මේ වගේ හැංගුවොත් ඇප් ටිකක් ආයෙත් සැරයක් ඒ ඇප් ටික අපේ ෆෝන් එකට ලබා ගන්න කියලා. ඒ දේ කරන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙතනින් එක සැරයක් බැක් වෙන එක. මම එක සැරයක් බැක් වෙන්න. හරි. ඒකෙන් බැක් වුණ ගමන්ම අපි අපේ ෆෝන් එකේ ඉස්සරහටම ආවා. මෙන්න මේ විදිහේ ඉස්සරහටම ආවනම් ඔයාට මතක ඇති මම දැන් ටිකකට කලින් කරා අපේ ෆෝන් එකේ තිරයට ඇඟිලි දෙක තියලා එක සැරේ උඩට ඇද්දා. අන්න ඒ වගේ දෙයක් කරා ඔයාට මතක ඇති. අන්න ඒ දේ දැනුත් ආයෙ සැරයක් කරන්න ඕනේ. මං ඒ දේ කරන්නම් දැන්. ඕම් බලා ගන්න. හරි. ඔයාට පේනවා ඇති මං ඇඟිලි දෙකෙන් ඒ දේ කරා. ඒ දේ කරපු ගමන් අපේ ෆෝන් එකේ මේ වගේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මෙන්න මේ විදිහේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා නම් ඔයා දැන් මෙතනදී කරන්න ඕනේ ඔයාට මතක ඇති මම අර මුලින් අංක වගේක් දැම්මේ. අන්නේ අංක දාපු ටික මෙතන දාන්න ඕනේ. ඔයා දැන් අංක වගේක් දාලා ඇති ඒ අංක ටික මෙතන දාන්න. මම මෙතන 8 4ක් තමයි දැම්මේ. ඒක ඉදන් මං 8 4ක් දාන්නම් මේ විදිහට. ඕන් දා ගන්නවා ඔබ බලා ගන්න. හරි. ඔයාට දැන් පේනවා ඇති 8 4 දාපු ගමන් මෙන්න මේ වගේ තැනකට ආවා. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන පොඩි ඇඩ් එකක් වැඩිලා තියෙනවා. මෙන්න මේ වගේ ඇඩ් එකක් වැඩිලා තියෙනවා නම් ඔයා මේකෙන් එක සැරයක් බැක් වෙන්න. මං එක සැරයක් බැක් වෙන්නම්. ඒකෙන් බැක් වුණ ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයාට පේනවා මේ මුදුනේ පොඩි බෝලයක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති අපි අර කලින් ඇප් හංගද්දි හිටිය තැනටම ආයෙත් ආවා. මෙන්න මේ වගේ තැනකට ආවනම් දැන් ඔයාට මෙතනදී ඕන වෙලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මේ තියෙන ඇප් ටික ආයෙත් සැරයක් පේන විදිහට හදාගන්න. අන්න එහෙමනම් ඔයාට දැන් පේනවා ඇති මෙන්න මෙතන අපි අර හංගපු ඇප් ටික තියෙනවා. ඒ කියන්නේ මෙතන හරිය වැටලා තියෙන ඇප් ටික තියෙනවා. අන්නේ ඇප් උඩ එක සැරයක් ටච් කරන්න. මම උදාහරණයක් විදිහට මේ ඇප් උඩ එක සැරයක් ටච් කරන්න මේ විදිහට. ඕම් ටච් කරනවා. ඕම් බලන්න ටච් කරන්න මේ හරිය ටික අයින් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාට පෙන්වන්න ඕන ඇප් උඩ එක සැරේ ටච් කරන්න. එහෙම ටච් කරාම හරිය ටික ඔක්කොම අයින් වෙනවා. මේ විදිහට අයින් කරගෙන ඉවරනම් ඔයා කරන්න ඕනේ ඕකේ කියන බටන් එක ටච් කරන එක. හරි. ඕකේ කියන එක මම ටච් කරා. ඒක ටච් කරා විතරයි අපේ ෆෝන් එකේ අර හංගපු ඇප් හැම එකක්ම පෙන්වන්න පටන් ගන්නවා. මම මේක පෙන්වනවද කියලා බලන්න මගේ ෆෝන් එකේ ඇප් වලට යන්නම්. මේ දේ කරන්න මම පොඩ්ඩක් බැක් වෙනවා මේ විදිහට. ඔයාත් බැක් වෙන. බැක් වුණාට පස්සේ ඔයාට පේනවා මෙතන ඇප් වලට යන බටන් එක තියෙනවා. මම ඒක ටච් කරනවා.
ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඇප් තියෙනවා. අපි බලමු මම අර හංගපු Facebook ඇප් එක තවමත් තියෙනවද කියලා. උන් බලමු අපි මේක පැත්තට අදිනවා. මම පැත්තට ඇද්දට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් Facebook ඇප් එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ෆෝන් එකේ ඇප් හංගන්නේ වගේම හංගපු ඇප් අපේ ෆෝන් එකට නැවත ලබා ගන්නෙ. ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඒ තමයි දැන් සමහර කට්ටියට ප්‍රශ්නයක් ඇති. දැන් අපේ ෆෝන් එක වෙනස් වුණා නේද කියලා. ඒ කියන්නේ මම අර Play Store එකෙන් download කරගන්න කිව්ව ඇප් එක අපේ ෆෝන් එකට දැම්මට පස්සේ අපේ ෆෝන් එක කලින් තිබ්බට වඩා වෙනස් විදියකට තමයි දැන් පෙන්වන්නේ. දැන් කාට හරි මෙන්න මේ වෙනස් විදියකට පෙන්වන එක අයින් කරගන්න ඕන නම් අන්න ඒ කට්ටිය කරන්නේ කොහොමද? අන්න ඒක තමයි දැන් කියන්නේ යන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි මේ වගේ ඇප් එකක් අපේ ෆෝන් එකේ දාලා පාවිච්චි කරද්දී අපිට ටික කාලයකින් හිතෙනවා මේ ඇප් එක අපිට දැන් වැඩක් නැහැ නේද කියලා. අන්න ඒ වගේ වෙලාවට අයින් කරන්න ඕන උනත් සමහර වෙලාවට අපේ නුදුනුවත්කම නිසා අපිට මේ ඇප් එක අයින් කරගන්න බැරි වෙනවා. අන්න ඒකින්ද මම මේක අයින් කරන විදියක් පෙන්වන්නම්. ඒ දේ කරන්නේ මෙහෙමයි. ඔයා දැන් මේකෙන් එක සැරයක් බැක් වෙන්න. ඒකෙන් බැක් වුණ ගමන් මේ විදිහට එළියටම ආවා. මෙන්න මේ විදිහට එළියට ආවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් සෙටින් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් ඇඩ්වාන්ස් කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. හරි. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන යටින් exit your launcher light කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඊළඟට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඕකේ කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඇති අපේ ෆෝන් එකේ සාමාන්‍ය විදිය. ඒ කියන්නේ අපි අර මේ ඇප් එක දාන්න කලින් පෙනුමට ආවා. මෙන්න මේ වගේ පෙනුමට ආවා නම් ඔයා කරන්න ඕනේ මෙතනදී ඉක්මනින් අපේ ෆෝන් එකේ අර ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක අපේ ෆෝන් එකෙන් අන්ඉන්ස්ටෝල් කරලා දාන එක. ඔයාලට දැන් පේනවා ඇති අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මෙතනින් වැටලා තියෙනවා. මම ඒ ඇප් එක අන්ඉන්ස්ටෝල් කරන්නම්. ඔයත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. ඔයාට මේ ඇප් එකේ පානක්. ඔයාට පේනවා අන්ඉන්ස්ටෝල් කියලා බටන් එකක් ආව. සමහර ගැටියෙ උඩට ඇදන් ගියම තමයි අන්ඉන්ස්ටෝල් වෙන්නේ. කොහොම හරි අයින් කරලා දාන විදිහ ඔයාට දන්නම ඇති. ඒ දේ ඒ විදිහට කරන්න. ඕම් මං අයින් කරනවා මේ ඇප් එක. හරි. මේ දේවල් ටික තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඕනුනේ.